ආයිබෝන් කියලා පිළිගන්නවා සිල්ම දෙනා ටෙක් මේක YouTube channel එකට අද වීඩියෝයෙන් කතා කරන්න යන්නේ ඊගල් කැට් වල හතරවෙනි පාඩම තමයි අද කතා කරන්න යන්නේ මේකෙන් කතා කරන්න යනවා අද පාඩමෙන් කතා කරන්න යනවා අපි අපේ මං කතා කරා සර්කිට් එකකට අවශ්‍ය කරන කම්පෝනන්ට් ඇඩ් කරන තැනක් ගැන ඒ කියන්නේ මෙන්න මෙතන ඇඩ් පාට් කියන ඔප්ෂන් එක ගැන ටූල් එක ගැන කතා කරා මම හිතන්නේ තුන්වෙනි වීඩියෝ එකේදී හෝ තෙවන වීඩියෝ එකේදී මම කතා කරා මෙන්න මේ ටූල් එක ගැන ඇඩ් පාට් කියන දේ ගැන ඒ කියන්නේ ඇඩ් පාට් කියන ටූල් එකෙන් වෙන්නේ මම පොඩි හැඳින්වීමක් කරන්නම් මේකෙන් වෙන්නේ අපිට අදාළ අපිට අවශ්‍ය කරන පාට් එක ඒ කියන්නේ අපේ සර්කිට් එකක් ඩිසයින් කරන්න ඕන කැපැසිටර් එකක් එහෙම නැත්නම් ඩයෝඩ් එකක් IC එකක් ඒ විදිහට ඉන්ඩක්ටර් එකක් පින් එකක් මෙන්න මේ ස්විච එකක් මෙන්න මේ වගේ අදාළ සර්කිට් එකට අදාළ කරන කම්පෝනන්ට් එක ඇඩ් කරන කොටස තමයි ඇඩ් පාට් කියන්නේ මෙන්න මේ ඇඩ් පාට් කියන කොටසට ගියාම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ කම්පෝනන්ට් ටික ලිස්ට් එකක් විදිහට තියෙනවා ඒ කියන්නේ මේකේ තියෙනවා ඩයෝඩ් තියෙනවා බැටරි වල සිම්බල් තියෙනවා ඒ වගේම IC තියෙනවා කැපැසිටර් තියෙනවා ක්‍රිස්ටල් තියෙනවා ජම්පර්ස් මෙමරි මෙමරි IC වගේ ගොඩක් පාට් ටිකක් මෙතන දක්නට ලැබෙනවා මෙතනදී අපි සාමාන්‍යයෙන් මේක මුලින්ම ඉන්ස්ටෝල් කරගද්දී නම් මේකේ මෙච්චර පාට්ස් ඒ කියන්නේ මේ වගේ පාට්ස් නම්බර් එකක් පාට්ස් නේම් ටිකක් දක්නට ලැබෙන්නේ නැහැ මොකද මේකට මෙන්න මේ පාට්ස් ඇඩ් කර ගැනීමක් කරන්න ඕනි ලයිබ්‍රරි එකක් හරහා ඒ කියන්නේ ඔයාලා ආඩිනෝ කරනවා නම් ආඩිනෝ වලට ලයිබ්‍රරි එකක් යූස් කරනවා මේ වගේ ලයිබ්‍රරි යූස් කරන තැන් තියෙනවානේ ඉතින් මේකෙදිත් මේ අපි ඊගල් කැට් එකටත් ලයිබ්‍රරි එකක් යූස් කරන්න සිද්ධ වෙලා තියෙනවා අපිට මේකෙදි මේ ඊගල් කැට් එකෙන් දීලා නැති කම්පෝනන්ට්ස් වලට අදාළ පාට්ස් වලට ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් ගමු ක්‍රිස්ටල් ඔසිලේටර් එක මෙන්න මේ ක්‍රිස්ටල් ඔසිලේටර් එක අපිට මෙතන හොයා ගන්න නැහැ. ඒ වගේම තමයි IC එකක් ගමු power IC එකක් හෝ එහෙම නැත්නම් programmable IC එකක් එහෙම නැත්නම් memory IC එකක් මෙන්න මේ වගේ දේවල් අපිට හොයා ගන්න බැරි වෙනවා මෙන්න මේ list එකෙන්. ඒ කියන්නේ මෙන්න මෙතන search bar එකෙන් search කරලා මොකක් හරි number එකකට අදාළ IC එකක් මෙතනින් search කරලා හම්බ වෙන්නේ නැහැ. මෙන්න මේ හම්බ වෙන්නේ නැති එක අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවානේ. එතකොට අපේ සර්කිට් එක ඩිසයින් කරගැනීමේදී මේක ගැටලුවක් වෙනවා. මෙන්න මේ ගැටලුව निराකරණය කරගන්න නම් අපි ස්ටෙප් එකක් යූස් කරන්න ඕනි. මේකට ලයිබ්‍රරි එකක් ඇඩ් කරලා අපි මේක ඒ ගැටලුව निराකරණය කරගන්න ඕනි. මෙන්න මේක කරන්න විදිහ තමයි අද මම කතා කරනවා කියලා මුලින්ම කිව්වේ. ඉතින් අපි බලමු එහෙනම් මේක සාමාන්‍යයෙන් කනෙක්ට් කරද්දී අපි අන්තර්ජාලය පාවිච්චි කරන්න ඕන මේකේ ලයිබ්‍රරි ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා ඉන්ටර්නෙට් එක යූස් කරන්න ඕනේ මං වෙබ්සයිට් එකක් දෙන්නම් මෙන්න මේ වෙබ්සයිට් එක ස්නැප්8 කියන වෙබ්සයිට් එක මේකේ හොඳ විදිහට කියන අපිට අදාළ සියලුම පාර්ට්ස් වර්ග පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා මේකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් අපිට අදාළ පාර්ට් එක මෙන්න මේ සර්ච් එකේ සර්ච් කරලා ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා ඒ වගේම මේකෙදී අපි මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න නම් account එකක් හදාගන්න ඕනි කවුන්ට් එක සමාන ලේසියෙන් හදාගන්න මේ හැකියාවක් තියෙනවා මේ කවුන්ට් එක. ඉතින් කවුන්ට් එක හදාගෙන මේකේ සර්ච් එකේ අපිට අදාළ පාට් එක සර්ච් කර ගැනීමක් කරන්න ඕනි. අපි මෙතන සර්ච් කරමු. මොකක් හරි අපිට අදාළව IC එකක් කතා කරමු. LA 4040 කියන IC එක ගැන බලමු
මේක ඔයාලා අහලා පුරුදු IC එකක් වෙන්න ඕනි. මේකේ සවුන්ඩ් IC එකක් විදිහට තමා යූස් කරන්නේ. හරි, මේක තමා LA 4440 කියන IC එක. සර්ච් කරා සර්ච් බාර් එකේ. එතකොට අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට එක එක බ්‍රෑන්ඩ් වලට අදාළව මේ IC එක අපිට ලබා දිය තියෙනවා. අපි කැමති එකක් එහෙම නැත්නම් අපි හිතමුකෝ සාමාන්‍ය 4440J type එක, K type එක විදිහට තියෙනවා. LA 4440E කියන එක අපි ගමු. මේකේ සිම්බල් එකක් දීලා නැහැ. සිම්බල් එකක් තියෙන එකක් මම ගන්නම්. AMS 317 කියන පාට් එක සර්ච් කරමු. මෙන්න මේක low voltage regulator එකක් විදිහට තමා පාවිච්චි කරන්නේ මේක. මේක අපි ගමු මුලින්ම තියෙන එක. ඒ වගේම මෙතනදී ඔයාලට බලා තව දෙයක් කියන්න තියෙනවා. ඒ තමා මේකේ දැන් මේක මැනුෆැක්චර් ගේ නේම් එක, ඊට පස්සේ ඉමේජ් එක, පාර්ට් නම්බර් එක, පැකේජ් එක, වැලියබිලිටි එක, ඒ වගේම ප්‍රයිස් එක, ඩිස්ක්‍රිප්ෂන් එක තියෙනවා. ඒ වගේම තමයි ඩේටා අවේලබල් එකක් තියෙනවා. මේ කියන ඩේටා ටික තියෙනවා. මෙතන තියෙන ඩේට් ෂීට් එකක් තියෙනවලු, ඒ වගේම සිම්බල් එකක් තියෙනවලු, ඒ වගේම ෆුට් ප්‍රින්ට් එක තියෙනවා, ඒ වගේම 3D මොඩල් එක තියෙනවා කියලා කියනවා මෙයාගේ ලයිබ්‍රරි එක ඇතුළේ. ඊට වඩා අපි අනිත් පහළට බැලුවොත් එහෙම මේක එක 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 අඩු වෙනවා. ඒ කියන්නේ ඩේට් ෂීට් එක අඩු වෙනවා, ඊට පස්සේ එහෙම නැත්තම් 3D එක අඩු වෙලා තියෙනවා. මෙන්න මේ දේවල් සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ මුලින් මේක අර කියන්නේ ඔක්කොම 3D ටික තියෙනවා. ඒ වගේම සිම්බල් එක, ඒ හැමදේම තියෙන එක පාවිච්චි කරමු. මොකද එතකොට අපිට 3D එකත් බලා ගන්න පුළුවන්. ඊගල් කැඩ් එකේම ක්ලික් කරනකොට ඔප්ෂන් එක මේක MS 317 කියන එක තමයි. එහෙම නැත්නම් 1A3 1A3 7 කියන low voltage රෙගියුලේටර් එකක් විදිහට තමයි අපි භාවිතා කරන්නේ. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා ඊට පස්සේ download symbol and footprint එක. ඒක ක්ලික් කරන්න. ඒ කියන්නේ download symbol and footprint කියන එක ක්ලික් කරන්න. මේකෙදි download format එක අහනවා. Just download format එක අහනවා. ඒ කියන්නේ සාමාන්‍ය eagle cat විතරක් නෙවෙයි තියෙන්නේ. ඊට අමතරව සර්කිට් ඩිසයින් කරන්න පුළුවන් අදාළ ගොඩක් සොෆ්ට්වෙයා තියෙනවා. ඉතින් මේවා තමයි මේ Autodesk Horizon එක තියෙනවා. KiCad එක, Eagle. අපි භාවිතා කරන්නේ Eagle CAD නිසා මෙන්න මේ Eagle කියන බටන් එක ප්‍රෙස් කරන්න, බටන් එක ක්ලික් කරන්න. එතකොට මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති. මේක AMS 1A3 7 කියන ලයිබ්‍රරි එක දැන් අපි ඩවුන්ලෝඩ් කරගෙන ඉවරයි. මේකෙන් පස්සේ ආය යන්න ඊගල් කැඩ් එකට. ඊගල් කැඩ් එකේ ඇඩ් පාට් කියන ඔප්ෂන් එකට යන්න. ඇඩ් පාට් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා ඕපන් ලයිබ්‍රරි මැනේජර් කියන බටන් එක ක්ලික් කරන්න.
ඕපන් ලයිබ්‍රරි මැනේජර් කියන බටන් එකට ගිහිල්ලා ඔයාලට තියෙන තවර ලයිබ්‍රරි මැනේජර් කියලා ඔප්ෂන් එකක් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ලයිබ්‍රරි මැනේජර් කියලා ටැබ් එකක් වෙනම ඕපන් වෙනවා. මෙන්න මේ ලයිබ්‍රරි මැනේජර් කියන එකට ගිහිල්ලා අපි ඔයාලට වෙනතර ඉන් ඩිසයින් ඉන් යූස් අවේලබල් කියලා තුනක් තියෙනවා. එකේ මෙන්න ඉන් යූස් කියන එකට ගිහිල්ලා බ්‍රවුස් කරන්න තැනක් තියෙනවා. සර්ච් for library name කියන තැන මෙන්න මෙතන බ්‍රවුස් කරන්න මේ ක්ලික් කරන් බ්‍රවුස් කියන තැන ක්ලික් කරන්න. එතකොට අපිට බලා ගන්න පුළුවන් අපි ඩවුන්ලෝඩ් කරගත්ත මෙන්න මේක තමයි අපි ඩවුන්ලෝඩ් කරගත්ත ලයිබ්‍රරි එක AMS 1.3.7 කියන ලයිබ්‍රරි එක තමයි. මේක වෝල්ටේජ් රෙගුලේටර් එකක්, ලෝ වෝල්ටේජ් රෙගුලේටර් එකක් විදිහට පාවිච්චි කරනවා. මේක ඕපන් කරන්න. ඕපන් කරාම මෙන්න මේ ලිස්ට් එකට දැන් ඇඩ් වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට AMS 1117 කියන වෝල්ටේජ් රෙගුලේටර් එක මෙතනට ඇඩ් වෙලා තියෙන්නේ. මේක අපිට අවශ්‍ය නැත්තම් රිමූව් කරන්න පුළුවන්. රිමූව් කරලා දාන්න පුළුවන් සාමාන්‍යයෙන් තියෙන අවස්ථාවයක් මත ඩවුන්ලෝඩ් කරගත්ත නිසා රිමූව් කිරීමේ අවස්ථාවයක් නැහැ. ඒ වගේම අපිට මේක දැන් ඇඩ් පාට් කියන තැන බලන්න පුළුවන්. සර්ච් කරලා බලන්නත් පුළුවන්. එහෙම නැත්තම් අපිට මෙහෙම පහළට කියලා AMS කියන කැටගරි එකේ තියෙන A කියන අදාළ AMS 11.17 කියන IC එක තියෙනවා. මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. මේක තමයි අපි ඇඩ් කරපු පාට් එක. එහෙම නැත්නම් අපි ඇඩ් කරපු ලයිබ්‍රරි එක විදිහට මෙන්න මේක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අපිට මේකෙන් වැඩ කටයුතු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ විදිහට අපිට මේක යූස් කරන්න පුළුවන්. ඒ වගේම ආකාර දෙකක් ගැන මම කතා කරනවා කියලා කිව්වා. ඊළඟ ආකාරයේ විදිහට කතා කරන්න පුළුවන්. වෙනම අපිට මේ ඇඩ් පාට් වලින් නැතුව අපිට පුළුවන් මෙන්න මේ ලයිබ්‍රරි කියන ටැග් එකකින්, එහෙම නැත්නම් ලයිබ්‍රරි කියන ටූල් එක පාවිච්චි කරලා අපිට අර විදිහටම ඇඩ් කරගන්න පුළුවන්. මෙන්න මේ ඕපන් ලයිබ්‍රරි මැනේජර් කියන එකට ගිහිල්ලා අපිට පුළුවන් මෙන්න මේ ඉන් යූස් කියන එකට ගිහිල්ලා ආයේ ඇඩ් කරගැනීමේ හැකියාවක් තියෙන බ්‍රවුස් දීලා අපිට අදාළ කරන අපිට අවශ්‍ය කරන ලයිබ්‍රරි ෆයිල් එක දීලා අදාළම අපිට අවශ්‍ය කරන ලයිබ්‍රරි ෆයිල් එක මේකට මෙහෙමත් ඇඩ් කරන්න පුළුවන් අර විදිහමයි. ඒ කියන්නේ ඊට අමතරව රෝඩෙක්ස් ලගින් අපිට සොෆ්ට්වෙයාර් එකත් එක්ක හම්බ වෙන ලයිබ්‍රරි එකක් තියෙනවා. ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕනේ. අපිට මීට අමතරව ඔටෝඩෙක්ස් ලගේ ලයිබ්‍රරි එකනොත් ඔටෝඩෙක්ස් ලා දීලා තියෙන ලයිබ්‍රරි එකක් ඔටෝඩෙක්ස් ඊගල් ලයිබ්‍රරි කියලා එකක් තියෙනවා. මෙයාලා ඔටෝඩෙක්ස් ළමයි දීලා තියෙන්නේ ඔටෝඩෙක්ස් වෙබ් එකේ තියෙනවා. මෙන්න මෙතන අපිට සර්ච් කරලා ලබා ගන්න පුළුවන්. මෙතනින් ඩවුන්ලෝඩ් කර ගැනීම හැකියාවක් තියෙනවා ඔටෝඩෙක්ස් ලාගේ ලයිබ්‍රරි එකෙන්. අපිට අදාළ දේවල් මේකෙදි තියෙනවා. ගොඩක් ලයිබ්‍රරි තියෙනවා, අදාළ ගොඩක් දේවල් තියෙනවා මෙතනත්. ඉතින් අපිට අවශ්‍ය කරන කම්පෝනන්ට් එක IC එකක්, එහෙම නැත්නම් අපි යූස් කරන සර්කිට් එකට යූස් කරන දේවල් මෙතනට අපිට සර්ච් කරලා හොයා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙම සර්ච් කරන්න අපිට අදාළ දේ මෙතන ක්ලික් කරලා සර්ච් කරාම ඩවුන්ලෝඩ් ඔප්ෂන් එකක් තියෙනවා. මේකෙදිත්
account එකක් තියෙන්න ඕනේ login වෙන්න. මේ විදිහට අපිට Autodesk login උත් download කරගැනීමේ හැකියාවක් තියෙනවා. මේ අමතරව මම කිව්වා දැන් අර library ගොඩක් දැන් අපි download කරගත්ත library එකක් තියෙනවානේ. ඒක ඉස්සර library එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි software එක install කරනකොටම අපිට හම්බ වෙච්ච library එකක් වෙන්න පුළුවන්. මෙන්න මේ library එක අපිට update කරගැනීමක් කරන්න පුළුවන්. මේකෙදි අදාළ series එක click කරලා, ඒ කියන්නේ අපිට තියෙන library එක click කරලා, එහෙම නැත්නම් control A කියන button එක press කරලා, එහෙම නැත්නම් control A ගහලා select කරගෙන update all දෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේ library එක update කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම මම අද කතා කරා කොහොමද AdPart කියන tool එක පාවිච්චි කරලා, එහෙම නැත්නම් AdPart වලින් ගිහිල්ලා කොහොමද අපිට අවශ්‍ය කරන library එකක් add කරගන්නේ කියන දේ ගැන, ඒ වගේම කතා කරා library කියන option එකට ගිහිල්ලා මේකෙදි open library manager කියන එකට ගිහිල්ලා කොහොමද අපිට අවශ්‍ය කරන circuit එකට අදාළ circuit එකට ඕන කරන දේවල් අපේ software එකට add කරගන්න library file එකක් විදිහට add කරගන්නේ කියන දේ ගැන කතා කරා. මේ විදිහට තමයි අද Eagle Cat දෙකේ Eagle Cat වලට අදාළව පාර්ට් එකක් ඇඩ් කරගන්න විදිහ තමයි අද කතා කරේ. ඉතින් ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි මම මුලින්ම වීඩියෝ ටික කරගෙන යනවා. ඉතින් මම වීඩියෝ වල 1 2 3 කියන වීඩියෝ ටිකේ ලින්ක් එකත් මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒ වගේම වෙබ්සයිට් එක මම අර කිව්ව වෙබ්සයිට් එකේ ලින්ක් එකත් මම පහලින් දාන්නම්. මේ විදිහට ඉතින් ඉතාමත් සරලව අපිට සර්කිට් එකක් ඩිසයින් කරන විදිහ ස්ටෙප් බයි ස්ටෙප් මම මේ කියලා දෙන්නේ. ඔයාලගේ තියෙන අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමනාද මේ ඊගල් සම්බන්ධ ඊගල් කැට් සම්බන්ධව මොන හරි වැඩි දියුණු වීමක් වෙන්න ඕනේද නැත්නම් වෙනස්කම් වෙන්න ඕනේද කියන දේ ගැනත් කතා කරන්න කමෙන්ට් වල කමෙන්ට් එකක් දාන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ නම්බර් එක ඇති WhatsApp එකකින් මෙසේජ් එකක් දාන්න. ඊට අමතරව මගේ වීඩියෝ තියෙනවා CNC ගැන, ඉලෙක්ට්‍රොනික ගැන, RC ගැන, ඒ කියන්නේ රිමෝට් කන්ට්‍රෝල් ටෙක්නොලොජි ගැන තියෙනවා. ඒ දෙකත් අප්ඩේට් වෙනවා මේ දවස්වල. RC වල අප්ඩේට් එකක් එන්න තියෙනවා. ඉතින් මේ හැම දෙයක්මත් එක්ක තාමත් ඔයාලා එකතු වෙලා නැත්නම් මම subscribe කරන් යන්න. මාත් එක්ක එකතු වුණ සියලු දෙනාටම සුබ දවසක්. ඒ වගේම එකතු වුණාට බොහොම ස්තුතියි කියනවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. ජය වේවා.